මේ ඔබ දකින්නේ මේ ශ්‍රී ලංකාවේ නාගරික ජනතාව වාසය කරන ස්ථානය. ඒ කියන්නේ කොච්චිකරේ නගරය. කොච්චිකරේ නගරය අපි පෙන්වන්නේ මේ ගොවි මහතුන්ට මේ නගරය තුල මේ ගොවිතැන කරන්න පුළුවන් කියන මේ තාක්ෂණ ක්‍රමවේද අපි ගොවියන්ට අඳුනලා දෙනවා. විශේෂයෙන්ම කියනවා නම් මේ පොළව සම්බන්ධ නොමැති වගාවක් මේක. ඒ කියන්නේ මේක මේ මීඩියා එක අපි හදලා තියෙන කෝබත්වලේ මේ කෝබත් ආසිතව අපි මේකට අවශ්‍ය කරන පෝර ඒ කියන්නේ ඕර්ගනික් පෝර කාබනික පෝර සහ ඒට අවශ්‍ය කරන මයික්‍රෝස්ලා සුද්ධ ජීවීන් මේකට අඩංගු කරලා අපි මේක නිෂ්පාදනය කරලා තියෙනවා මේ නිෂ්පාදනය දැනට පිටරටවල ඔවුන්ගේ මේ වගේ විශාල ග්‍රීන් හවුස් ඒ කියන්නේ හර්තාකාරවල වගා සඳහා භාවිතා කරනවා ඉතින් අපි අපේ අදහස තමයි මේ ලංකාවේ ගොවියව මේ රට තුල ඒ කියන්නේ මේ තාක්ෂණය භාවිතා කරමින් මේ ඉදිරියට ගෙන යන්න. ඒතකොට මේක පොදු තනක් නෑ. මේක නගරයේද ගමද ඒ කියන්නේ කාර්යබහුල තනක්ද ඒ කිසි දෙයක් මේ වගාවට අවශ්‍ය නෑ. මේ වගාවට අවශ්‍ය කරන්නේ එක දෙයක්. ඒ තමයි මෙම ක්‍රියාවලිය හොඳට අධ්‍යයනය කරලා ගොවියට මේක හරිම පහසු ක්‍රමයක් විදිහට අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ හින්දා අපි කියනවා දැන් මේ මාස දෙකමාරක් වෙන කාලයක් මාස දෙකමාරක් වෙන කාලයක් තුළ අපි මේ ගහ ඒ කියන්නේ මේ මාළි මිරිස් ගහ අපි වර්ධනය කරලා තියෙන මාස දෙකමාරක් කෙටි කාලයක් තුළ අස්වැන්න මේ වෙන විට පස්වතාවක් මෙන් අපි ලබාගෙන තියෙනවා ඉතින් අපි මේකෙන් අදහස් කරන්නේ ගොවියට තියෙන කාර්යබහුලතාවය අඩු කරන්න වගේම ගුණාත්මක එළවලු වගේම අඩු වේදම ධර්මයේ අඩු කාලයක් සහ ඒ වගේම අඩු වේදම ධර්මයෙන් මේ ඉදිරියට ගෙන යන්න පුළුවන්. එතකොට අපි මේකෙදී අදහස් කරනවා මේ ක්‍රමවේදය අපිට ඕනම තැනක වගා කරන්න පුළුවන්. මේක දැන් පිටරටවල රටවල් ගත්ත රටවල් 15ක විතර මේ වගාව ව්‍යාප්ත කරන ඒ රටවල් දියුණුවට මූලික හේතුව තමයි මේ කෘෂිකර්මය. එතකොට අපේ ලංකාවේ කෘෂිකර්මය අපි ඉදිරියට ගෙන යන්න නම් මේ තාක්ෂණ ක්‍රමවේද භාවිත කරන්න ඕන. මේ තාක්ෂණ ක්‍රමවේද කියන්නේ ගොවි ඔස්තරලා ඇති අපිට මේක කරන්න බෑ අපිට දැනුම ඕන ඉගෙනීම නැති හින්දා අපිට කරන්න බෑ කියන්නේ නෑ මේක ඇවිල්ලා හරිම සැහැල්ලු ඒ වගේම හරිම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් ඒ තමයි පළවෙනිම අපි ඒකලොන්ට අවශ්‍ය කරන උපදේශ දීලා එයාලට මේ ගැන දැනුමක් දුන්නම ඕනම ගොවියෙක්ට ඒ කියන්නේ ගොවිකම නැති කෙනෙකුට උනත් මේ ක්‍රමය කරන්න පුළුවන් අපි අදහස් කරන්නේ මේ වගේ අපේ රටට අවශ්‍ය කරන නිෂ්පාදනය ඒ වගේම අපේ රටේ පවතින මිල ඒ දවසෙන් දවස උග්‍රව මිල ඉහළ යන ඒ සියලු දේ අපිට මෙතන මඩපවත්ත ගන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනය. අපි සාමාන්‍ය ගොවියෙක් අක්කරයට ගන්න අස්වැන්න අපිට සාමාන්‍ය අක්කර කාලක වගේ පොඩි ප්‍රමාණයකින් ඒ මුළු අස්වැන්නම ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේම ගුණාත්මක කරල්. දැන් අපිට ගුණාත්මක කරල් ලබා ගන්න පුළුවන්. මේ මගින් කිසිම කෘමියකින් හානියකින් තොර ඒ කියන්නේ අපිට මේට හොඳ වෙළඳ ඉල්ලුමක් තියෙනවා ඒක විදේශ ඉල්ලුමක් තියෙනවා මොකද ඔවුන් බලාපොරොත්තු වෙන්නම කෘමිනාශකකින් තොර ඒ වගේම කෘමියකින් හානියක් නොවන නිෂ්පාදන වලට ඉහළම මිලක් විදේශ රටවල දැනටත් පවතිනවා එතකොට අපි අදහස් කරනවා ගොවි මහතුන්ට මේ වගේ නිෂ්පාදන හරි විදිහට පිළිපැදලා හරි විදිහට ඒ ක්‍රමවේදවලින් ගමන් කරුවොත් ඒවා ඒ විදිහට පිළිපැද්දොත් අපිට පුළුවන් වැඩිම විදේශ විනිමයක් රටට ගේන්න. ඒ වගේම අපේ රටේ දැනට පිටරටින් ආනයන කරන එළවලු වර්ග විශේෂයෙන් මිරිස් අපේ රට තුළ අපිට පුළුවන් නිෂ්පාදනය කරගන්න. දැනට විශාල ප්‍රමාණයක් අපේ රටට මිරිස් ගෙන්නනවා. ඒකර අපේ අදහස තමයි ගොවියන්ට මේ ක්‍රමවේදය දීලා වැඩි අස්වැන්නක් ඒ වගේම ගුණාත්මක නිෂ්පාදනය කරලා ඒ මගින් පාරිභෝගිකයාට කෘමිනාශක නමුත් ගොවි මහතෙක් එලි මහනේ වගා කරන ගොවි මහතෙක් දින 3කට සැරයක් දින 4 සැරයක් සතියේ සැරයක් කෘමිනාශක වලින් ඒ ගහ සම්පූර්ණ තෙත් කරනවා ඒ මොකද ඒ එන කෘමි හානි නවත්ත ගන්න බැරි කම නිසා එතකොට මේ ග්‍රීන් හවුස් එක ඒ කියන්නේ මේ හර්තාකාරය තුළට කෘමීන් එම 95%ක්ම වළකිනවා ඒ කියන්නේ අපිට ඇහැට පේන්නේ නැති කෘමීන් අපි දොර අරිනකොට වහනකොට පැමිණෙනවා නමුත් අපි ඒ වෙනුවෙන් අපි හදලා තියෙනවා අපි පිටරටින් ආනයනය කරනවා මේ ස්ටිකරයක් ඒ කියන්නේ ඒ අපිට ඇහැට පේන්නේ නැති කෘමීන් උගේ ආකර්ෂණය ඒ තුලට ගිහිල්ලා ඒ තුලින්
ඔවුන් මෙම ඉස්තිකරයට අසු කරගන්න මේ ඉස්තිකරයට අසු කරගැනීමෙන් අපිට කෘමිනාශක භාවිතා කිරීම අවශ්‍ය නොමන අවශ්‍ය නැති වෙනවා මොකද අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා මොකද දවසකට හෝ අපි සතියකට හෝ අපි කෘමිනාශක අපිට අවශ්‍ය නැහැ මේ මගින් අපිට කෘමිනාශක අවශ්‍ය නැහැ මොකද ඇහැට පේන්නේ නැති කුඩා කෘමීන් ඒ කියන්නේ විශේෂයෙන් දැන් කොළවල හැදෙන ලෙඩ රෝග කොළ කොඩවීම ඒ වගේ එන්නා වූ කෘමීන් මේ ස්ටිකරේට දැහ ගන්නවා මේ ස්ටිකරේ මගින් උන්ව සියලු දෙනාම මේ ස්ටිකරේ තියෙන මේ මේ ගම් එක මගින් උන්ව ග්‍රහණය කරගෙන උන්ව විනාශ කරලා දානවා එතකොට අපිට මේ ගහේ තියෙන වර්ධනයට එන බාධාවල් නැතු වෙනවා ඉතින් අපි මේ මේ වගේ ගහක් මේ අඩි 4 මාරක් විතර මේ ගහක් උසයි අඩි 4 මාරක් වගේ උසයි ගහක් මේ අවුරුදු මේ මාස දෙකයි දවස් 22ක ගහක් මේ එතකොට මේ ගහෙන් අපි අස්වැන්න ලබා ගන්න තියෙනවා මේ වෙනකොට 5 වතාවක් එතකොට අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි මේ ක්‍රමවේදයේ මේ ගොවියන්ට ගෙනාවේ නැත්තේ ඇයි මේක මෙච්චර කාලයක් මෙහෙම තිබුණේ කියලා ඒකට එකම හේතුව තමයි මේ තාක්ෂණ ක්‍රමවේදය මේ රටට ගේන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණේ නැහැ එතකොට ඒකට ඕන කරන නිෂ්පාදනයක් තිබුණේ නැහැ එතකොට අපේ එකම පරමාර්ථය තමයි මේ ගුණාත්මක නිෂ්පාදනයක් නිෂ්පාදනය කරලා ගොවියොන්ට කිසිම කරදරයකින් තොරව හොඳ නිෂ්පාදනයක් ලබාගෙන ඔවුන්ගේ ඔවුන්ගේ ආර්ථිකය ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කරන්න මේක හොඳ රුකුලක් මේ මගින් අපි කියන්නේ නගරයේ හෝ ගමේ හෝ පිටපලාතවල ඕනෝ පලාතක මේ වගාව කරන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ එතකොට අපි මේ තුනෙන් අදහස් ගන්න තමා විශේෂයෙන්ම මේකෙන් ඇති ප්‍රතිලාභ අස්වැන්න වැඩි අස්වැන්නක් ගුණාත්මක නිෂ්පාදන ඒ වගේම අඩු පෝර ප්‍රමාණයක් මොකද මේ ඩිපස් වලින් අපි දැන් පෙන්වන්න කරනවා වලට මේ කිසිම කෙනෙක් ගොවියෙක්ට වතුර දාන්න අවස්ථාවක් නැහැ මේ ඩිපස් වලින් අපි පෙන්වන්න කරනවා මේකේ බිඳුකමට මේ ජලය හා පෝර මේකට ගමන් කරනවා මේක අපි දවසකට අපිට දෙන්න තියෙන දවස් එකපාරක් හෝ දෙපාරක් හෝ තුන්පාරක් අපි මේ ප්‍රමාණය මේ ගහට දෙනවා සාමාන්‍යයෙන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ගහකට මිලිලීටර් 500 ජලයක් අපි භාවිත කරන්න ඕන දවසකට මොකද ගහේ වර්ධනය සඳහා ඒක අපි මේ මේක මගින් ලබා දෙනවා ඒ වගේම පෝර එතකොට මේ බිඳුකම තාක්ෂණය මගින් දෙන පෝර සහ ජලය මේ ගහට අවශ්‍ය ප්‍රමාණය පමණයි දෙන්නේ අපි ඒ මගින් මේ ගහේ වර්ධනය ශීඝ්‍රයෙන් බලනකොට අපිට මේ ගහ වර්ධනය වෙනවා ඉතින් මේක තමයි අලුත් තාක්ෂණය එතකොට මේක ගොවියෙක්ට උදේට ඉඳන් හවස වෙනකම් මේ 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 ගොවි පොලේ ඉඳගෙන ඔවුන්ට වතුර දාගන්න පෝර දාගන්න වෙන මහන්සිය නැහැ ඒ වගේම මේ බිඳුකමේ මගින් 125 පෝර මේ 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 බෑගේ තෝල්ට ප්‍රමාණවත් මම ගොවි මහතුන්ට දෙන විශේෂ පරිවිඩයක් නම් හොඳට මේ මේ මේක මේ ගොවි මහතුන් දැනගන්න පුළුවන් මොකද්ද මේකේ සත්‍යතාවය කියලා මේ මගින් අපිට කෘමිනාශක කියනක අවශ්‍යම නැහැ ඒ කියන්නේ අපිට යම් ලෙඩ රෝගයක් බදා ඒතකොට මේ මේ ගොවි මහතුන් හයි අයි කෘමිනාශක කොහොමද හදන්නේ කියලා නෑ මේකට තියෙනවා අපි භාවිතා කරන දැනට ඒ කියන්නේ කාබනික බෙහෙත් ආනයන කළපුවා තියෙන ලංකාවේ හදනේවා තියෙන කාබනික බෙහෙත් අපි යන්න අපි අවම කරලා තියෙනවා මොකද කෘමිනාශක අපිට අවශ්‍ය නම් ඒ කියන්නේ අපි 120ක් වගේ තමයි පාවිච්චි කරන්නේ මේ වෙනකම් එතකොට අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා දැන් මේ මිරිස් ගහේ මේ වර්ධනය හැදෙන්න අපි භාවිතා කරන මේ කෝබත් කෝබත්ක ජීවාණුකරණය කරපු කෝබත් සහ කාබනික පෝර සමග මේක අපි මේ මුසු කරලා තියෙනවා එතකොට මේකේදී තියෙන විශේෂත්වය නම් මේ පොළවේ දැන් අපේ පොළවට අපි රසායනික පෝර දාලා ඒ වලින් අම්ල ගතිය වැඩි වෙලා හැදෙන ලෙඩ රෝග මේකෙදී අවම වෙලා තියෙනවා මේකේ අපි කිව්වොත් එහෙම pH එක සම කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝකන්ඩිසිටි එක ඉලෙක්ට්‍රෝකන්ඩිසිටි කියන්නේ ලවණතාවය අපි ඒ ගහට ඕන කරන විදිහට අපි හදලා තියෙනවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම MS 500 පල්ලේ අපි මේක අවශ්‍ය මිරිස් ගහට අවශ්‍ය කරන විදිහට මේකේ ලවණතාවය හදලා තියෙනවා එතකොට මේකේ ජලය දැන් මේ කෝබත් කියන්නේ මේ කෝබත් වල මේ තියෙන පාටිකල් වලින් අපිට පුළුවන් අපි දන්නේ නැති දැන් ගොවි මහතුරු දන්නේ නැහැ මේකේ පසට වැඩි මේ පාටිකල් වලට ජලය උරා ගන්නවා මේ ජලය උරා ගත්ත පස්සේ මම පෙන්නන්නම්
දැන් මේක අපි මෙහෙම බලපුවා මේ කෝපපත්‍රික තියෙනවා. නමුත් අපි මේක මෙහෙම මිරිකනකොට මේකේ මේ ජල ප්‍රමාණය යනවා. එතකොට මේ මේ කෝපපත් ඇතුළේ තියෙන මේ මේ අංශු කොටස් ඇතුලේ ජලය ගබඩා කරගන්න හැකියාව 50 55ක් අතර හැකියාවක් තියෙනවා. අපි අපි පස ගැත්තොත් 120ක් 25ක් තමයි දරා ගන්න පුළුවන්. නමුත් මේකේ ලොකු අපිට ගහට ඕන කරන ලොකුම අවශ්‍යතාවය තමයි ජලය රඳා පවත් ගන්න පුළුවන්. අපිට දවස් දෙක තුනක් ජලය දැම්ම නැතත් මේකේ තියෙන මේක ඇතුලේ අඩංගු වෙලා තියෙන ජලය මේ ගහට හිමින් හිමින් නිකුත් කරනවා. ඒතකොට මේ ගහේ තියෙන මුල් මුල් ටික මේ ජලය උරාගෙන ගහ පෝෂණය කරනවා. එතකොට අපි මේකෙන් අදහස් කරන්නේ දැන් ගොවි මහතුන්ට කියපුවා මෙතන ඇති මේ මේ කෝපත් වල කොහමද වවන්නේ කියලා. හැබැයි නිකන් කෝපත් වේ වවන්න බෑ. ඒකට විශේෂිත අපි හදලා තියෙනවා මේ කෝපත් පදම් කරලා ජීවාණුකරණය කරලා ගහට ඕන කරන විදිහට අපි හදලා තියෙනවා. එතකොට ඒක තමයි අපේ තාක්ෂණය. අපි දැනට අපි රටවල වලට මේවා විදේශ රටවල වලට මේවා අලෙවි කරනවා. එතකොට මගේ තියෙන දේ තමයි ලංකාව තුල ඇයි අපිට බැරි අපේ ගොවියන්ට මේ තාක්ෂණය දීලා මේ මේ ගොඩනගන්න අපිට තියෙන අවශ්‍යතාවය ඇයි අපිට සපුරා ගන්න බැරි කියන තැන තමයි මම ඉන්නේ. එතකොට මම දැනට මේ හර්තාගාරය මේ නගරේ හැදුවා. මේ නගරේ හැදුවේ ගොවියන්ට මේ පණිවිඩය දෙන්න මේක බිය වෙන්න එපා. මේක සරල ක්‍රමයක්. මේ සරල ක්‍රමය තුලින් ඕනම කෙනෙක්ට, ඒ කියන්නේ මේකට ඉගෙන ගන්න ඕනේ නැහැ, මේකට මේ ලොකු දැනුමක් ඕනේ නැහැ. මේ මගින් පුළුවන් ඕනම කෙනෙක්ට තමන්ගේ කාලය අවම කරන්න. අවම උදේ වරුවේ අපිට ඕනේ මේක ඇතුලේ ඉන්න පෑය දෙකයි. ඒ කියන්නේ විශේෂයෙන් මේ පෝර වතුර ටික යවන එක අපිට කරාමේ අරින්න වහන්න ඕනේ එච්චරයි. අපිට පොඩ්ඩක් ගහේ තියෙන වර්ධනය පොඩ්ඩක් අපි අතපත ගහන්න උදේම ස්ප්‍රස් වෙනකොට මේ ගහේ තියෙන වර්ධනය ඉතාම හොඳයි. මොකද ඒක එදා කාලේන අපේ පරණ ගොවියෝන්ගේ තියෙන මතයක්. ඒක ඇත්ත කතාවක්. ඉතින් ඒ හින්දා මේකේ අපි ඊටහා පින්න අවස්ථාවක් නැහැ. මොකද මේක ගහ ඒ දෙන වතුර ටිකයි පෝර ටිකයි ක්‍රමානුකූලව මේ ඩිෆරන්ස් වලින් ගමන් කරන නිසා ඒ වර්ධනය වෙලා මේ ගහ අපි බලන් අද දකින්න ගහ දවස් හෙට බලනකොට තව වර්ධනය වෙලා. ඒ කියන්නේ මේක හොඳට පෝෂණය වෙනවා මේ ගහ. මොකද මේකෙදි අපි දෙන පෝර ටික වතුර ටික ඒ කෝබත් වල ගබඩා කර ගන්නවා. ඒ ගබඩා කර ගන්න සමහර ගොවියන් තියෙන ප්‍රශ්න තමයි ගහකට ඒගොල්ලොන්ගේ තියෙන මතය ග්‍රෑම් 50ක් ග්‍රෑම් 70ක් මිරිස් ගහකට දානවා මේ පෝර. එතකොට අපි මේ මෙතන තියෙන මිරිස් ගස් 400ක් මාළු මිරිස්. එතකොට අපි මේ මුළු මිරිස් ගස් 400ටම කිලෝ එකමාර දෙකක් තමයි අපි දාන්නේ. එතකොට ගොවියෝයි කොහමද මහත්මේ ග්‍රෑම් දෙකක් තුන මේකට දාලා ඇති වෙනවද කියලා. නමුත් සත්‍ය ඒකයි. මොකද මේකේ 125ක් තමයි දාන්නේ. අපි ගණනේ හදලා බැලුවා 125ක් තමයි මේ ගහට අවශ්‍ය ගන්න. එතකොට ඒක ඊට අමතරව මේ කෝබත් වල තියෙන ගබඩා කරගැනීමේ හැකියාව පසට වැඩි 155. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ තාක්ෂණය දීලා මේ සරල තාක්ෂණය මේක. මේ ගොවියෝ හිතනවා ඇති මේක අයියෝ අපිට කරන්න බෑ, අපි මේ ගැන දන්නේ නැහැ. නෑ, මේක දැන් අපේ ගොවියන්ට දෙන්න ඕන හොඳම කාලේ. මම දෙන පරිවිඩය තමයි දැන් මේ පේන මේ මාළු මිරිස් ලයින් එකෙන් අපි මේ මාසයයි දවස් 15 ඉඳන් අස්සන්න නෙලනවා. එතකොට මේ වෙනකොට අපි කිලෝ 15ක් ඉස්සම් මේ අස්සන්න මේකෙන් කඩනවා. මේ ගස් 200කින් අපි කඩනවා. එතකොට අපි බලන්න ඕන මේ එක කරලා ග්‍රෑම් 40 55ක් අතර අපි මේ බර ගන්නවා මේක මිරිස් කරලා. එතකොට මේ මිරිස් කරලේ අපිට බලමු සමහරව මේක ප්ලාස්ටික්ද කියලා. මොකද මේක හොඳට බලන්න පුළුවන් කිසිම මේ මිරිස් කරලේ කිසිම පණුවෙක්කෝ කිසිම මේ හිල් මැස්සෙක්කෝ විදලා හෝ මේක හානියක් කළාම මොනවත් නැහැ. එතකොට මේකට හොඳ වෙළඳ පොළක් තියෙනවා. අපි කියන්නේ ගොවියක් දෙන පණිවිඩය තමයි බියවන් නැතුව මේ තාක්ෂණයට එන්න. මේ තාක්ෂණය වැළඳ ගන්න. මේ තාක්ෂණය වැළඳගෙන මේ අපේ රටද අපේ ගොවියව ඒ කියන්නේ ඔබලව ඉස්සරහට ගෙනියන්න, ඔබලගේ ආර්ථිකය වර්ධනය කරන්න අපි හැම වෙලෙම අපකපේලා අපේ දැනුම අපි සියලු දේ අපේ තියෙන හැම දේම අපි දෙන්න කැමතිලා තියෙනවා. ඒ අපිට අවශ්‍ය කරන්නේ රටේ ඉහළ තැන්වලින් ඊට තවත් අනුග්‍රහය අපිට දැන්ත ලැබෙමින් පවතින ඒවා ලැබිලා අපි මේක ගොවියන්ට දෙන්න. ගොවිය මේකෙන් පස්සට යන්න එපා. මම දෙන පණිවිඩය තමයි මේකට බිය වෙන්න එපා. මේක සරල තාක්ෂණයක්. මේ තාක්ෂණය ලොව පුරා අපිට වැඩිය දැන්ට අවුරුදු ඒ කියන්නේ 20කට එහා පස්සට මේ මිනිස්සු පාවිච්චි කරලා දැන් එයාලා ඊටත් එහා තාක්ෂණයට යනවා. එතකොට අපිට ඕනේ අක්කර ගානක් ගොවියෙක් වගා කරලා ඒ ගන්න අස්වන්න මේ වගේ හර්තාගාර 3-4කින් ගොවියට ගන්න පුළුවන්. එතකොට ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ ගොවිය ඒ ගොවි මහත්තුන්ගේ දරුවන් මේකට ඉතාලම ඇලුම් කරනවා. මොකද මේ ක්‍රමවේදෙට මොකද උදල් අරන් කොටන්න ඕනේ නැහැ.
උදල්ලාගෙන පසට පස බුරුල් කරන්න ඕනේ නැහැ. ඒකට අපි කියන්නේ හරි පසේ වගා කරන්න එපා කියලා අපි කියන්නේ. අපි කියන්නේ මේ තාක්ෂණයට යන ගමන් පසෙත් වගා කරන්න. ඒකට අර කෘමිනාශක අපි එතකොට මොනවාද රසායනික පොහොර අඩු කරගෙන යනකොට පොළවේ ගැඩවිලා හැදිලා ඒ පොළවත් සාරවත් වෙනවා. ඒකට අපිට ඒ පැත්තකුත් අස්වැන්නක් ලැබෙනවා. මේ පැත්තකුත් අස්වැන්නක් ලැබෙනවා. හැබැයි කොටිම් අපිට පොළවේ ගන්න අස්වැන්නට මායිම් ගන්න අපිට සම කරන්න බෑ මේ අස්වැන්න. අට ගුණයක් විතර අපිට අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේ මොකද දැන් මම කියනවා මේ ගහකින් අපිට අවුරුදු එකමාරක් අපිට අස්වැන්න දිගටම ගන්න පුළුවන්. ඒකට ගොයි මහතුන් අහයි අවුරුදු එකමාරක් කොහොමද මේක අස්වැන්න ගන්නෙ? කොහොමද මේ අස්වැන්න ගන්නකම මේ ගහ වර්ධනය වෙන්නේ? ඇයි? ඒ මහතුන්ගේ මතය තමයි අවුරු මාස 4යි මාස 6යි ගහ ඉවරයි. නමුත් අපි දැන් කියනවා මේ ගහ මාසිකාමාරක් නෙමෙයි. දැන් මම නම් මාස අවුරුදු දෙකක් අස්වැන්න ගන්න පුළුවන්. හැබැයි මාසිකාමාරට මම නම් දැන් සාමාන්‍ය මම කියන ගොවි මහත්තයෙක්ට මේකෙන් කිලෝ 10ක් 12ක් 15ක් අතර ගන්න පුළුවන්. හැබැයි මම නම් කිලෝ 20ක් 25ක් අතර ගන්නවා. මොකද මම ඒක දන්නා ගන්න ඕන ක්‍රම වේදේ මොකද කොහොමද කියලා. එතකොට අපි හැම වෙලෙම කියන්නේ අවුරුදු එකමාරක් මේකෙන් නොකඩව අස්වැන්න ගන්න පුළුවන් ගොවි මහත්තුන්ට. එක ගහකින් කිලෝ 10ක් 15ක් අතර ගන්න පුළුවන්. එතකොට අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවට මිරිස් අවුරුද්දකට 50000ක් මෙට්‍රික් ටොන් 50000ක් ලංකාවට අලෙවි ගෙන්නනවා වියලි මිරිස්. එතකොට අපිට පුළුවන් අපේ රට තුල අපේම මිරිස් නිෂ්පාදනය කරලා වියලි මිරිස් අපිට ඒ රටින් ගේන ඩොලරයක නවත්තලා අපේ රුපියලේ අගේ අපිට වර්ධනය කරලා අපේ රට තුලට අපිට දෙන්න පුළුවන්. ඒ ගොවියට ඒකේ ප්‍රතිලාභය ගොවියට ලබා දෙන්න පුළුවන්. ඒ වගේ මේ රටට අපේ රුපියලේ අගේ වැඩි කරලා ඒ ඩොලරක නවත්ත ගන්න පුළුවන් අපිට. ඒතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේක අපි හැම වෙලෙම කියන දේ තමයි මේ ක්‍රමය දැන් අපි නගරයට ගෙනලා තියෙනවා. ගමට ගෙනියනවා. එතකොට අපි මේක මේ ගමෙන් ගමට ගෙනියනවා. නගරෙන් නගරට ගෙනියනවා. මේ ක්‍රමයට කිසිම කෙනෙකුට බය වෙන්න බෑ. මේ ක්‍රමය ඉතාම සරල ක්‍රමයක්. මම නැවතත් කියන සරල ක්‍රමයක්. මොකද ගොවිය අහන්න පුළුවන් මේක අපි දන්නේ නැහැ ඩිප්‍රෙස් කියන්නේ මොනවද මේ දාන්නේ නැහැ. මේ සියල්ල අපිට පුළුවන් ඔවුන්ට දැනුම දෙන්න අපිට පුළුවන් ඔවුන් ඒකේ ගහ හැදිලා කරල් එනකන් ඔවුන්ට දැනුම දීලා ඔවුන්ට අඩුපාඩුවක් නොවි අපිට පුළුවන් ඔවුන් රැකගෙන මේ ඉස්සරහට ගෙනියන්න. අපි දැන් උත් කියන්නේ බය වෙන්න එපා. එන්න මේක වළඳ ගන්න. මේක තමයි තාක්ෂණය. මේක තමයි යන්න ඕනේ. මේක තමයි ගොවියව අපි දුප්පත් කරන්න බෑ. ගොවිය කියන අපේ රටේ සම්පතක්. ඒතර අපි ගොවිය ඉස්සරහට ගෙනියන්න නම් මේක තමයි ක්‍රමය. එහෙනම් ගොවි මහතුන්ගෙන් මම ඉල්ලනවා එන්න මේ තාක්ෂණය වළඳ ගන්න. මේ ක්‍රමවේදයට යන්න. වැඩි අස්වැන්නක් ගන්න වැඩි ලාභයක් ප්‍රතිපාදනයක් වලට ලබා ගන්න පුළුවන්. හර්තාගර තුර අවමිරිස් වගාව දැන් මේ ගස්තියා බලපුවාම ගොවි මහතුන්ට තේරෙන ඇති ඉතාම සාර්ථකව ඉතාම ගුණාත්මක විදියට ගස් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ කිසිම ගහට අවශ්‍ය කරන අඩුපාඩුවක් නැහැ. විශේෂ හේතුව මේ මිරිස් ගහ අපි වගා කරලා තියෙන්නේ කෝබත් මුසු කරපු කාබනික පොහොර මුසු කරපු බඳුනක් තුල. ඒක විශේෂිත අපි හදන දෙයක්. අපේ මේ ආයතන තුලේ හදන දෙයක්. එතකොට අපි කියන්නේ මේ මිරිස් ගහ මේ වර්ධනය වෙලා තියෙන දැනට අපි බැලුවොත් එහෙම මේ අඩි 2.3ක් 3ක් විතර මේ මිරිස් ගහ වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ අවුමිරිස්. එතකොට මේ අවුමිරිස් ගහ මේ අවුරුදු දෙකම මේ අඩි 2.3ක් 3ක් වර්ධනය වෙලා තියෙන්නේ මාස 2යි දවස් 20ක් කර කෙටි කාලයක් තුල.
එතකොට අපි මේ මිරිස් ගහ සාමාන්‍ය අඩි 8ක් අඩි 7ක් 8ක් 10ක් අතර යන්න පුළුවන් අපිට උස මොකද මේක ප්‍රොප්පියක් වශයෙන් මේක අපි දෙපැත්තට අපිට මේ වගේ මේ මේ අපි දාලා තියෙන පටි මේ මේ පටි වලට යන ඔයාලට ලනුම් භාවිතා කරන්න පුළුවන් මේක අපේ ආයතනයේ තියෙන නිසා එතකොට මේකෙන් ආධාරකයක් වශයෙන් මේ 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 ගහ වර්ධනය වෙලා උඩට යනකොට අපි ආධාරකයක් ලෙස මේ තියෙන බැඳලා තියෙනවා හරි ඊට පස්සේ අපිට ඒකෙන් අස්වැන්න නලා ගන්න පුළුවන් අපි මේකෙන් කියන්නේ මේ මිරිස් ගහ සාමාන්‍යයෙන් ගොවිය මිරිස් ගහක් අඩි 8ක් යනකොට ඒක විශ්වාස කරන්නේ නැහැ නමුත් अभी मेती है मिरी गल काल औस काल अवड़ूकामार अंडपूर्वा एक कि दहा कि अस्टा गंडपूर्वा यदोट अभी मेकूल अभी किलो पहाड़ा विशाखत्र गण अस्टा अनिवार्य विशाख गण नम गोव्या मे तुंग अभी पटांग गोव्याट ये अस्टन लागंड पूर्वा यदो गोव्या टिकेन टीक मे टाक्सने क्या हुला मे धनुम एनकोट गोव्याट पूर्व किलो पहाड़ा दहा तक मेकिंग गण यदो अभी बराबर मे क्रमवेदे तुल मे हरतागार एक मे हरतागार तुला मे वगाव तुल अपीट अडुम कृमिनाशक पावचिकी एवगेम अपीट हुंद गुणात्मक अस्टन लबागंड पुलवा मगत कृमिहानियन कृमिहानि अवम कर लीन अभी मेघ मेक अनीत मेक सरलाय मेक सामान्य वगाकंड अपीट महंस्यको ने अभी मे पैके पहले इंदे अपीट तीन ඒ මේක තියෙන ඩිප්‍රෙස්සලින් අවශ්‍ය කරන මම ඉස්සලා පෙන්නවා වගේ මේ ඩිප්‍රෙස් ලයින් තියෙනවා මේ ඩිප්‍රෙස් ලයින් වලින් මේ මේ ඩිප්‍රෙස් ලයින් වලින් අවශ්‍ය කරන වතුර ප්‍රමාණය බිඳු ආකාරයට බිඳු ක්‍රම ආකාරයට මේ 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 බදුන් ඇතුළට වැටෙනවා එතකොට මේක ගහ වර්ධනය වේගනේ යන විදිහට මේකට ජලේශා පෝර බිඳු ක්‍රමයට මේ ගහට දෙනකොට මේ ගහේ වර්ධනය ඉතාම ඉක්මනින් වර්ධනය වෙන්න පටන් ගන්නවා ඒක තමයි මේකේ තියෙන රහස එතකොට මේක කිසිම මේ කාර්ය කිසිම අමාරු කාර්යයක් නෙමෙයි මේක හරිම සරල ක්‍රමයක් මේක මූලිකත්වයේ අපි සියලු දේ අපි කරලා දෙනවා ඒ කරලා දුන්නාන් පස්සේ ගොවියට තියෙන්නේ අවශ්‍ය කරන මේ තරත මේකෙන් අවශ්‍ය කරන තරත මේ දිපේක මේ දිපේක සාමාන්‍යයෙන් අපි මේ ගහෙන් අඟල් ගහ ගාවේ ඉඳන් දුර අඟල් දෙකමාර තුනක් ඈතින් අපි මේ ඩ්‍රිපේක මෙහෙම ගහනවා මේ ඩ්‍රිපේක ගැහුවාන් පස්සේ මෙයා මේ ඩ්‍රිපේකෙන් වැටෙන ජල බිඳු මේක සියල්ලම මේ කවුබත් වල තියෙන අංශු වලට උරා ගන්නවා දැන් මේ අංශු යට සියල්ලම තෙත් වෙලා තියෙනවා මේ අංශු ඔක්කොම උරා ගන්න තියෙනවා එතකොට අපි මාසේසරයක් මේ ඩ්‍රිපේක අපි පැත්ත මාරු කරනවා විශේෂ හේතුව ඒ කියන්නේ මෙයා මේ සියල්ලම තැමලා මේක ජලය උරා ගන්න තියෙනකොට මෙහෙ සාමාන්‍ය විදිහට මෙහෙම අඩු වෙන්න පුළුවන් මේ අඩුවීම නැති වෙනවා මාසෙසරයක් මේ ඩ්‍රිපේක පැත්ත අපි මාරු කරනවා මෙහෙම එතකොට ඒ මගින් අපිට අර සියලුම ඒ කියන්නේ බඳුර තුල තියෙන සියලුම තන තෙත් කරලා අර පෝර ටික සෑම තනම මේක ඇතුලේ දුවනවා එතකොට ඇතුලට උරා ගන්නවා එතකොට මේක ඇතුලේ උරා ගත්තාන් පස්සේ ගහේ තියෙන සියලුම මුල් කොටස් වලට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ජලය සමව යනවා මොකද ඒක විශේෂයෙන්ම කරල යුතු දෙයක් ඒක ඒ වගේම ඒ ගහේ වර්ධනය දැන් මේ ගහේ වර්ධනය අපිට පේනවා මේ ගහ බලන්න මේ දැන් මාස දෙකයි දවස් 22කට මේ ගහේ කඳ ඉතාම ශක්තිමත්ව කඳ වර්ධනය වෙලා තියෙනවා එතකොට අපි දැන් ගොවි මහතුන්ට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ මේක කොහොමද මේ 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 බඳුන තියෙන්නේ මේ තමයි මේ බඳුන හරි මේ බඳුන අපි අලි පීඩනයේ පත් කරලා කෝබත් කැටේ නිෂ්පාදනය කරලා තිනා මේ වෙළඳ පොලේ පිටරටට යන මේ මේ මීඩියා එක මේක තමයි මේකට අපි එකතු කරලා තිනවා පොල්ලෙලි කෑලි මේ පොල්ලෙලි කෑලි දිනවා මේක මේක ඇතුළට එකතු කරලා තිනා මේ පොල්ලෙලි කෑල්ල එතකොට මේ කෝබතුයි පොල්ලෙලි කෑල්ලත් එක්ක ජීවාණුකරණය කරලා මේකට අවශ්‍ය කරන පෝරත් එක්ක මේක අපි හදලා තිනවා එතකොට මේ පොල්ලෙලි කෑලි වෙනුවෙන් කරන දේ තමයි මේ ගහට ඕන කරන ඒ කියන්නේ හයස් හුලං ගහේ රූට්ස් වලට අවශ්‍ය කරන ඒ කුහර කුහර ටික විවර කරලා දෙනවා මේ මගින්. එතකොට ගහේ වර්ධනය ඉතාම ඉක්මන් වෙනවා. එතකොට අපි මේ කැටේ ගත්තොත් මේ එළියට ගත්තොත් මේ කැටේ අපිට පෙන්වන්න පුළුවන්. දැන් මේකේ මේ කැටේ තියෙනවා. දැන් අපි මෙහෙම කැඩුවොත් එහෙම මේක මෙහෙම කරලා කැඩුවොත් එහෙම මේකේ තියෙනවා මේ අංශු කොටස්. දැන් මේ මේකේ තියෙනවා මේ केंद्र प्रमाण तीन सीट विश्वा कृषि पा केंद्र प्रमाण के मे कौबर्त मे पोल कैल तीन मे पोल कैल मे मेम उपन मेहमे मे कैल अतुट जाले जाले रेस्कर गो
ඒ කියන්නේ අපිට අපි පෝර හෝ වතුර හෝ අපේ වැඩි ප්‍රමාණයක් ආවොත් මේගොල්ලෝ සියල්ල මේක ඇතුළේ දරාගෙන මේ ගබඩා කරගන්නවා. ඒත් මේ ගබඩා කරගත්තාන් පස්සේ මේ ගහට අපි වතුර අපිට ගහට මදි වුණොත් ගහේ වර්ධනයට අපි කියමු ගහට අද මදි කියලා මේක තුල තියෙන ජලය ටිකෙන් ටික මේ නිකුත් කරන මේ ගහට දැහැ තියෙන මුල් වලට. එතකොට මේක තමයි මේ ටෙක්නොලොජි එක. මේක තමයි රටේ පිට රට දැන්ට යන ක්‍රමය. එතකොට අපි ඊට පස්සේ මේක මේ පැක් එකට දානවා. මේ පැක් එකේ ඇතුළේ තමයි මේක තියෙන්නේ. එතකොට මේ පැක් එකේ දාලා අපි මේකට වතුර ලීටර් 6ක් දානවා. වතුර ලීටර් 6ක් දැම්මම මේ පැක් එක උඩට ඉස්සෙනවා. ඒ ඉස්සිලා ආවන් පස්සේ මේ වගේ මේ මේ තියෙන්නේ මේ පැක් එක තමයි මේ තියෙන්නේ. මේ අපි හිටවලා තියෙන්නේ මේ මේක තමයි මේ පැක් එක. මේක ඉස්සලා තියෙන්නේ මේ සයිස් තමයි. එතකොට මේක අපි උඩට ආවන් පස්සේ අපි මේකට දැන් අපේ පොළවේ වර්ගඩියක් අපි ගත්තොත් එහෙම මයික්‍රෝස්ලා ලක්ෂ ගණක් ඉන්නවා. එතකොට අපි අපේ සොයා ගැනීම තමයි මේ ගහට මයික්‍රෝස්ලා ඕන. මේ මේ කෝබත් එකේ මයික්‍රෝස්ලා නැහැ. එතකොට අපි මේ මයික්‍රෝස්ලා වෙනුවා අපි හදලා තියෙනවා මයික්‍රෝස්ලා 8 දෙනෙක් මේකේ ඉන්නවා. මේගොල්ලෝ අපි මේකට ඇඩ් කරන මේ මයික්‍රෝස්ලාව. එතකොට මේ පොළවේ පොළවේ වෙන කාර්යය මේගොල්ලෝ මේක ඇතුලේ මේක වතුරත් එක්ක මේගොල්ලෝ ගැටලා මේක ඇතුලේ තියෙන පොර ටික මේගොල්ලෝ සම්පූර්ණ ඒක අවශ්‍ය නැති ටික ඉවත් කරලා ගහට ඕන කරන දේ විතර නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ මේ සුද්ධ ජීවීන්. මේ සුද්ධ ජීවීන් 8 දෙනෙක් මේකේ ඉන්නවා. ඒතර මේගොල්ලෝ කරන්නේ මේක සක්සස් කරන අර පොළව වගේ සාරවත් කරනවා. ඒ කියන්නේ මේක පොළවට වැඩි මේක ඇතුලේ සාරවත් කරලා දෙනවා ගහට ඕන කරන සියලු දේ බැලන්ස් කරලා දෙනවා. pH එකගේ ඉලෙක්ට්‍රෝ කන්ඩෙන්සිටි එක ඒ ඔක්කොම බැලන්ස් කරලා දෙනවා. මේක ඕනම භෝගයකට ඕනම භෝගයක්කට මිරිස් කියලා හිතන්න එපා. දැන් ගොයි මහත්තයා මිරිස් කියලා මිරිස් නෙමෙයි. මිරිස් වම්බටු වැටකොළෝ කරවිල ඕනම එකක්. ඕනනේ ඕනමයකට මේක දාන්න පුළුවන් මේ පැක් එකට. මේක දාලා හිටවපුවාම ඕනම එක ඒ කියන්නේ වර්ධනය වෙනවා. මේකේ මේකේ තියෙන මේක දැනට වෙන ආයතනයක් හදන්නේ. නමුත් අපි තමයි මේක බෙදා හැරීම. අපි මොකද මේක මම සොයාගත්ත එක ඒගොල්ලෝ නිෂ්පාදනය කරුවාට මේක මේ මේ කන්සෙප්ට් එක මගේ. එතකොට මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙහෙ ගහේ වර්ධනය ඉක්මන් කරන්න. මොකද අපි නිකන් කෝබත දැම ගහක් හැදෙන්නේ නැහැ. නිකන් ගහේ ඔහේ හැදීගෙන යනවා ඊට පස්සේ ගහ මැරලා යනවා. එතකොට හේතුව මේකේ අපිට මේ සුද්ධ ජීවීන් නැහැ. එතකොට මම හොයාගත්ත අවුරුදු 5 තිස්සේ මේක රිසර්ච් කරලා මම හෙව්වා මේකට ඇඩ් කරන්න ඕන සුද්ධ ජීවීන් කියලා. එතකොට මම මේ ආයතන වලට ගිහලා මේ ආයතන දෙක කතා කරලා මම ඒගොල්ලන්ගේ සාම්පල් ගෙනලා තව සාම්පල් ගොඩක් ගෙනා. නමුත් මෙයාලගේ සාම්පල් එක තමයි මේක මම සක්සස් වුනේ. එතකොට මම මේක හොයාගත්තා රයිට්. මේකත් එක ගියොත් මේ ගහේ වර්ධනය ඉතාම ඉක්මනින් වර්ධනය කරන්න පුළුවන් කියලා. ඒ ඒ ඒ ඒක ප්‍රතිබල තමයි මේ තියෙන්නේ. ඔබතුමාලා අත් දකින්නේ. මේ දකින්නේ මේ මේ තියෙන්නේ ඔක්කොම මේක ප්‍රතිබල තමයි. එතකොට අපි දාන පෝර ප්‍රමාණය. දැන් අපි කිව්වොත් අපි දාන පෝර ප්‍රමාණය මේ මගින් මේ මයික්‍රෝස් ඒ කියන්නේ මේ සුද්ධ ජීවීන් තුලින් අපිට අඩු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ 100ට 10කින් 15කින් අපිට අඩු කර ගන්න පුළුවන්. ඒක එතරම් අපිට ලොකු වාසියක් වෙනවා. එතකොට මේකේ අපිට අවශ්‍ය අනවශ්‍ය ජලය හෝ අනවශ්‍ය දේවල් මේක ඇතුලේ අපිට ගමු තිබුණොත් එහෙම අපි කියන්නේ වැඩිපුර වතුර ඇරලා හරි අමතක කළා හරි කවුරු හරිම මේකේ අපි තියලා තියෙනවා ඩ්‍රේන්ස් කට්. මේ තව හැයක් තියෙනවා. මේගොල්ලෝ කරන්නේ මේක ඇතුලේ තියෙන පීඩනය මේක ඇතුලේ තියෙන රක්ෂණය මෙතනින් පිටත් කරනවා. මොකද ඕනම ගහක අපි දවල් කාලයේදී ඇතුලේ පීඩනයක් ඇති වෙනවා. එතකොට ඒ පීඩනය ඇති වුණොත් ඒක බලපානවා ගහට. එතකොට ඒක නිකුත් වෙනවා කොහෙන් හරි. එතකොට ඒ මේ හෙයා හෝල්ස් වලින් ඒක මෙතනින් පිට වෙනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක මේ අපි හදලා තියෙන්නේ ඇතුලේ වගාවට. එතකොට එළියේ වගා කරනවා නම් අපි වෙන අමතරව මේ සියලු දෙනා ඩ්‍රේන්ස් කට් අපිට එළිය පුළුවන් මේක වේර කරලා පුවාම වැහි ජලයේ අධික වර්ෂාවලදී ඒ ජලය පිට වෙලා මේකෙන් මේ ගහන හානියක් නොවෙන්නේ හදාගන්න. එතකොට අපි කියන්නේ මේක තමයි තාක්ෂණය. මේක ගොවියට දැන් දෙන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කියන්නේ මේක ඇවිල්ලා වැළඳ ගන්න. මේක මේ ක්‍රමයට එන්න. ඔක්කොමලා එකතු වෙලා මේ තාක්ෂණයට આવොත් ගොවියෝන් අපි දකින්න විදිහට අවුරුදු දෙකක් තුනක් යනකොට ගොවියෝ තමයි මේ ලංකාවේ හොඳම සල්ලිකාරයක් වෙන්නේ. එතකොට අපි දකින්නේ අපි අපි අපේ පරම්පරාවෙන් දැම්ම අපි අහලා තියෙන්නේ අපි පොඩි කාලේ අහලා තියෙන්නේ ගොවියා එක්ක වහබනවා එක්ක ගොවියට මේ මේ නියඟේ මේ නියඟයක් ආවා පාඩු වුණා අස්සයන් ඉවරයි ගොවියගේ රත්තරන් බඩු ටික බැංකුවේ තිබ්බා එතනින් ඉවරයි.
එතකොට අපි මේකෙන් කියන්නේ මේ වගේ වැඩසටහනක් කෙරුවොත් මේ වගේ ක්‍රමවේදයකට ගියොත් ගොවිය කවදා අතරමං වෙන්නේ නැහැ. හරි? ගොවිය අතරමං වෙන්නේ නැහැ කවදාවත්. මම කියන්නේ ගොවියට දෙන පරිඩේ තමයි මේ ක්‍රමවේදයට ක්‍රමය අනුගමනය කරන්නේ. මේ ක්‍රමය දැන් ගොවියන්ට ඕන. මොකද අපිට ඕනේ ගොවි මහත්තුන්ව මේ ලංකාව තුල හොඳම, ඒ කියන්නේ හොඳම, ඒ කියන්නේ ගොවි මහතා වගේම දැන් ගොවි මහත්තුරු නම් පට්ටම් ගත්තට වැඩක් නැහැ. ගොවි මහත්තුන්ගේ ආර්ථිකේ හර නැත්තම් වැඩක් නැහැ. ව්‍යාපාරික ගොවියෙක් කරන්න ඕන. අඩු ගානේ ඒ ගොවිය හැමදාම ගොවියගේ පුතා මොකද කියන්නේ තාත්තේ මම නම් ඕක කරන්නේ නැහැ. මම නම් වෙන මොනවා ජොබ් එකකට යනවා. මොකද තාත්තා විඳින දුක දරා ගන්න බෑ කියලා තමන්ගේ දරුවා කියනවා. ඒක නෙමෙයි කියන්න ඕනේ. දරුවා කතා කරන්න මොකද මම දැකපු දෙයක් තමයි මම කී රටක හිටපු දෙයක් තමයි. එයා හොඳ ගොවි මහතෙක්. ඒ ගොවි මහතාගේ පුතා කියනවා ඒ එයා පුතා මොකද කරන්නේ? පුතා ගන්න ඇග්‍රිකල්චර් ඩිග්‍රිය. ඇයි? නෑ එයා අලුත් දේවල් ගෙනලා මේ ගොවිතැන ඉස්සරහට ගෙනියන්න එයාට උගන්වනවා. ඒතකොට අන්න ඒ කන්සෙප්ට් එක ඉන්නවනේ. අපේ කියන්නේ අපේ ගොවියගේ පුතා මොකද කියන්නේ? තාත්තේ මට නම් බෑ මම එක්ක කාර්මිකයෙක් වෙනවා නැත්නම් මම මේ රස්සා කරනවා ආයතන දෙනවා කියලා. එතනින් ඒ ගොවි පවුල එතනින් නවතිනවා. අපේ රටේ තියෙන අවසනන්තකම ඒක. හැබැයි මම කියනවා මේ ක්‍රමය සියලුම දෙනා මේ ගොවි තැනට ඉතාලම නැමුරු වෙලා ඕනම භෝගයක් කරන්න පුළුවන් නිසා කිසිම ඒ කියන්නේ බය නැතුව ඒ දරුවන්ගුත් මේකට යොමු වෙලා ඒ ගොවියන්ගෙන් අපි පරම්පරා ගානක් මේ ගොවි තැන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අපේ නිෂ්පාදන අපිට රටවලට අපිට අලෙවි කරන්න පුළුවන්. ඒ තැන වැඩි ඈතක නෙමෙයි. එහෙනම් ඔයාලා සියලු දෙනාම එකතු වෙන්න. එකතුලා එන්න පෙරගැසිලා එන්න. මේක වැළඳ ගන්න. මම අන්තිම තවට කියන්නේ මේක තමයි අපේ රටේ දියුණුව තියෙන්නේ. ඒ මේක තමයි ගොවි මහතයාව අපි මුදලාලි කියන පත්තම නෙමෙයි එන්න ඕනේ මෙතන එන්න. ඒ කියන්නේ ලොකුම ධනපතියා ගමේ ඉන්න ගොවි මහතා තමයි ලොකුම ධනපතියා කියන තැනට අපි ගේන්න අපේ සියලු කටයුතු අපි කරනවා. බොහොම ස්තුතියි.